දැන් අපි අද හේන් ගොවිතැනේදී භාවිතා කරන වචන මොනවද කියලා ඉගෙන ගනිමු. නවදැලි හේන. අලුතෙන් පොලොස්සා සකස් කළ හේනට තමයි නවදැලි හේන කියලා කියන්නේ. ඊළඟ වචනය මුල් කැට හේන. සාමූහිකව එකතු වී කොටන හේන මුල් කැට හේන. තුන්වෙනි වචනය කනත්ත. අත්හැර දැමූ හේනට තමයි කනත්ත කියන්නේ. හතර මුලා ගැසීම. ඉතුරු වූ ඉපැල් එකතු කර ගිනි තැබීම තමයි මුලා ගැසීම කියන්නේ. පහ බිම් මල් කැපීම. වල් කෙටීම ආරම්භ කිරීමට තමයි බිම් මල් කැපීම කියන්නේ. වාම් පතුල්. මීහරකාගේ සම්වලින් සාදන ලද පාවහන් යුගල තමයි වාම් පතුල් කියන්නේ. ඊළඟ වචනය වල් කැත්ත. වල් කෙටීමට යොදා ගන්නා කැත්ත තමයි වල් කැත්ත කියලා හඳුන්වන්නේ. හුලං පෑදීම. හුලං හැමීම තමයි හුලං පෑදීම කියන්නේ. ගිනි ලෑම කියන්නේ ගිනි තැබීම. ලබු කට්ට. වතුර රැගෙන යන ලබු ගෙඩියෙන් සෙදු භාජනය තමයි ලබු කට්ට කියලා කියන්නේ. මුල් ගහනවා. වල් ගස් කපනවාට තමයි මුල් ගහනවා කියලා කියන්නේ. පුරුවීම. කොටන ලද වල් අවුරශ්මියට වියලී යාම තමයි පුරුවීම කියන්නේ. බඩ තැල්ල කැපීම. ගසක කඳක පැත්තකින් කොටසක් කපා දැමීමට තමයි බඩ තැල්ල කැපීම කියන්නේ. ඊළඟ වචනය ගිනි බෝ කර ගැනීම. ගිනි අවුලවා ගැනීමට තමයි ගිනි බෝ කර ගැනීම කියන්නේ. දඬු වැට. හේනේ ආරක්ෂාවට දැව කඳන් දඬු යොදා සකස් කළ වැටට අපි කියන්නේ දඬු වැට කියලා. ඊළඟ වචනය ගස් පැල. ගසක් උඩ තන ලැඳ කුඩා මඩුවට තමයි ගස් පැල කියලා කියන්නේ. හුළු. හේන වටා ඇති කොළ රොඩුවලට ගිනි තැබීමට අපි කියනවා හුළු තියනවා කියලා. අක්වැස්ස. දිගු නියඟයක් අවසානයේ ලැබෙන මුල්ම වැස්සට තමයි අක්වැස්ස කියලා කියන්නේ. ඊළඟ වචනය මැල පොලන්. ගිනිගත් හේනේ ඉතිරිවන අළු කොටස්වලට තමයි මැල පොලන් කියලා කියන්නේ. අන්තිම වචනය කණු මදු. නවදැලි හේනේ නොපිලිස්සුණු ගස් මුල් වලට තමයි අපි කණු මදු කියලා කියන්නේ. ඉතින් මං අදට සමුගන්නවා. තවත් දවසක හමු වෙමු. ආයිබෝවන්.